දවසින් දවස ඔයාලා හම් වෙන මට අද දවස අලුත් දෙයක් කියන්න හිතුණා. මගේ ජීවිතේ අතීතේ හරිම සුන්දරයි. ඒ කියන්නේ මම දැන් තමයි සුන්දරකම තේරෙන්නේ. කලින් ඉතින් ඒ සුන්දරකම ගැන හිතුන්නේ නැහැ. දැන් මතක් වෙද්දී සුන්දරයි කියලා හිතෙනවා. මම මේ ගුරු වෘත්තියට එන්න ඉස්සෙල්ලා ගියා නර්සින් වලට. නර්සින් වලට ගියත් ඒ කාලේ උසස් පෙළ හොඳට සමත් වුණා මම. ඉස්තර දිස්ත්‍රික් පදනමෙන් තමයි රැකියා දෙන්නේ. ඉතින් මමත් දැම්ම අනුරාධපුර දිස්ත්‍රික්කෙන් 3 දෙනයි තෝරගන්නේ. ඔන්න මාව තේරුණා නර්සින් වලට දිස්ත්‍රික්කෙන් 3 දෙනෙකුට එකේ 3 දෙනාගෙන් එක්කෙනෙකුට. කොහෙද මට පොහොනේම ලැබුණේ කුරුණෑගල NTS එකේ. ඉතින් මට හරි සතුටු. ඔන්න NTS එක ගියා. දැන් පුහුණු වෙන්න කුරුණෑගල NTS එක. ඔන්න දැන් පුහුණු වෙන්න ගිහිල්ලා ඉස්සෙල්ල අපිට ඉස්සලා තියෙන ඉතින් පාටම මේ ලෙක්චර්ස්නේ දෙන්නේ. ඒවා අහනවා මේවා ගැන. ඔන්න මාස ගාණක් විතර පුහුණුව ලැබලා අපි ට්‍රේනින් වලට ඇරියා හොස්පිටල් එකට. දැන් හොස්පිටල් එකට යනවා දැන් පුහුණුවට. එක මේ ජ්‍යෙෂ්ඨ නර්ස් කෙනෙක් යටතේ අපිට හත් දෙනෙක් බාර දෙනවා. ඉතින් මමත් ඔය කණ්ඩායමට ඒ 7 දෙනන් එක කණ්ඩායමකට හිටියා. ඔන්න අපි හැබැයි උදේ 7 වෙනකොට යන්න ඕන නර්ස් මේ හොස්පිටල් එකට කරුණෑගල හොස්පිටල් එකට යනවා. ලෙඩ්ඩු 7 දෙනෙක් මට බාරයි. 7 දෙනෙක් බාරයි. ඉතින් මම උදේම ගිහිල්ලා මට තිබ රැකියා මට තිබෙන කොටස තමයි අපිට පුහුණු කරලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා බෙඩ් එක හදන්න ඕන. හොඳට මේ ඇඳ හොඳට හදලා කරලා මේ ඉතින් ඔය අතර මම දැන් මගේ අයිතිචි ලෙඩ්ඩු 7 දෙනා මම හඳුනගත්තා. හඳුනගත්තා මේගොල්ලෝ මං කලින් දවස් දැන් දවස් ගන්න ගිහිල්ලානේ. දැන් මේ එදා දවසේ යනවා මම ගියා. එක ලේඩියෙක් හිටියා හාර්ට් පේෂන්ට් කෙනෙක්. එයාගේ ඉතින් එහෙම තියද්දි එයා ගැන මම හරි කල්පනාවෙන් තිබ්බේ. මට ඔක්කොම එක වගේ තමයි තේරුණා. ආදරය වැඩි මගේ හදවත එදත් එකයි. ඉතින් මම මේ ලෙඩා ගාවට ගියා. ගිහිල්ලා මම හොඳට හාර්ට් පේෂන්ට් කෙනෙක් පරිස්සමින් කරන්න ඕනේ. ඉතින් හොඳට ඇඳ හදලා ඔක්කොම කරලා ඒක අපිට තියෙන මේ ඔක්කොම යා වොෂ් කරන්නත් ඕනේ. දඟලන්න කරන්න මුහුත් කරන්න බෑ. හරි අමාරු හාර්ට් පේෂන් බලා ගන්න කියන මම ප්‍රවේශමේ හොඳට මම මූණ හොදලා මේව කරලා ඉතින් ඒක අපිට පුහුණු කරපු දැන් ලෙඩාව මේව කර ඔන්න ඔක්කොම කළා. මේ තියක් වල යනකොට අපේ බාරන්න මේ ප්‍රධාන හෙදි ආවා. ඇවිල්ලා බල බලා ගිල මන් දිහා බලලා හිනාවකුත් පෑවා. මාත් හිනා වුණා. ඉතින් ටිකක් වෙලා එනකොට ඔයානන් මේ හොඳ පිනක් කරගත්තා කිව්වා. මං එකපාරම සතුටක් ඇති වුණා. එතකොට මට එකපාරම මම බලාගෙන හිටියා. බය වෙන්න එපා. ඔයා අර පේෂන්ට් එයා මැරිලා. ඒ මැරිච්ච මනුස්සය තමයි ඔයා වොෂ් කරලා තියෙන්නේ. හැබැයි ඔයා කරලා තියෙන විදිය හරි ප්‍රවේශන් සහිතව. ඇත්තට පුහුණු හොඳට ඔයා කරපු හින්දා වෙන්න ඕනේ එහෙම හරි කරේ. හොඳට මේවා කරලා තියෙනවා. බෙඩ් එකේ පේෂන් කරදරයක් කරන්නේ නැතුව මූණවත් මේවා කරන්න හොඳට කරලා තියෙනවා. හොඳට සුද්ධ කරලා. ඇත්තට මට ඒ වෙලාවේ මුල් වැංගම ගැහෙන්න පටන් ගත්තා. මම මලමිණියක් මේවා කරලා තියෙන්නේ. කරන්න දෙන්නේ ඒක අවස්ථාවක් ආව. මම මට මේක දැන් මතක් වෙනවා. බය හිතුන්නේ ඒක අවස්ථාවක් නර්සින් වල. ඉබිසි යනක මහත්තයා ඒ වෝඩ් ඒ වාට්ටුවේ හිටියා. එයා මගේ යටතට ආවේ. මං ඉන්න මගේ යටතේ කියන්නේ මගේ ඉන්න දෙඩ්ඩුවක් දැන්න බාර වුණා. මට හරි සතුටක් හිතුණා. මට නැවත ඉපදුනා. මං හොඳට මෙයා කරා. හැබැයි එයා ගාව හිටියාගේ නෝන. ඒ නෝන තමයි ලියන්නේ. මෙයා කියනවා නෝන ලියනවා. එහෙමයි ඒත් වගේ මේ රචනය සිද්ධ වුණේ.
ඒ කියන්නේ ඒතර ඒ බා ඒ අසනීප වෙලා හිටියට තුවා සාමාන්‍ය මට්ටමේ මම එතකොට සාතු කරද්දි තාම ගෞරවයෙන් කළා. තාම ගෞරවයෙන් කළා. මට හරි සතුටක් හිතුණා. මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් ජීබී සේනානායක මහත්තයා කියන්නේ. ඉතින් මේ වගේ සිද්ධි මතක් කරගෙන හිතනවා මගේ ගුරු ජීවිතේ හා සමානව ඒ ගත කරපු අවුරුදු දෙක මගේ ගුරු ජීවිතයේ මට හිතෙනවා ඊට වඩා වෙනස් දෙයක් මේ හෙදි ජීවිතේ වෙනස් දෙයක් හැබැයි මං හෙදි ජීවිතෙන් තමයි මගේ ජීවිතේ හැඩ ගැහුනේ ඒකේ පාඨමාලාවේ මගේ ආත් මගේ ජීවිතේ හැඩ ගැහුණා මම හැසිරෙන විදිය කතා කරන විදිය එතකොට මම ශරීරය පවත්වා ගන්න විදිය මේ හැම දෙයෙම මේ නර්සින් පුහුණුවෙන් මට ලැබුණා මට හිතන අදත් ඒක තමයි මම මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ ලබාගත් පුහුණුව හරි සුන්දරයි. ඒ පුහුණුව හැබැයි මට හිතුණා මට මේ වැඩේ කරන්න බෑ. ලේ දකින්න බෑ. කම්පණය වෙනවා මාව. මම බැලුවා මේක මට කරන්න බැරි හින්දා මම නර්සින් පුහුණුවෙන් පස්සේ මම සමුගත්තා. පුහුණුවෙන් සමුගත්ත ඊට පස්සේ ගියේ නැහැ. ඊට පස්සේ දැන් මම ටීචින් වලට හැබැයි මම ඒ කාලේ නර්සින් වල ඉන්නකොට මට හරි සුන්දර ඉබ්බාගලට ගියා ඉබ්බාගල කඳේ ආයෙ නාගිනවා ඉබ්බාගල කඳේ කට්ටිම නිවාඩු වෙලාවට ගියා හරිම සුන්දරයි හරිම සුන්දරයි ඒ කාලේ ඉතාම සුන්දරයි නමුත් ඒ අත්දැකීම මම ඉතා මගේ හදවත මොලොක් වැඩිද කියලා මට හිතුණා ඒ හින්දා තමයි මට නර්සින් වලට සමු ගන්න උනු සමු අරගෙන ඒක දිස්ත්‍රික් පදනම යටතේ ගුරු ජීවිතයට මම අත තියෙනවා ඒකෙත් මම දිස්ත්‍රික්කයෙන් තුන් දෙනාගෙන් එක්කෙනෙක් බවට පත් වුණා ඒ මගේ අධ්‍යාපන සුසුකම් මත තමයි එහෙම සිද්ධ වුණේ ඉතින් ඒකෙන් ආ ගුරුපත් වීම කතාවේදී මම ලබපු දෙ කියන්න සුන්දර අත්දැකීම ලැබුණා අර නර්සින් ජීවිතයේදී මම ලබපු අත්දැකීම තමයි අර ලේ දැක්කම ගැලේ හැටි මම ගැස්සිච්ච හැටි ඒකෙන් මම අඬපු හැටි මං ලේද අර මේ මලමිනියක් හෝදපු හැටි මේ සියල්ලම ජීවිතේ මට තවත් මතක තියෙනවා වයස යන්න යන්න අතීතේ මට මතක් වෙනවා ඒ මතක් වෙන හැම වාරයක් පාසම හිතෙනවා ඒ හැම ජී හැම කොටසක්ම මගේ ජීවිතේ අද තියෙන පැවැත්මට අත්වැලක් වුණා කියලා මම කවදාකවත් කාගේවත් මේ අසනීපයක් එහෙම දකිනකොට මට කම්පනයක් ඇති වෙන දුක හිතෙනවා ඒ දායි ලබාගත් අත්දැකීම් ඉතින් කොහොමද නමුත් අද බලන්නකෝ අද බලන්නකෝ අද සම්පූර්ණ වෙනස්නේ මිනිස්සු ආඩ් ලෙඩ දැක්කම ඇත්තම මගේ ගෙදරක ලෙඩෙක් කෙඳිරි ගාති පායිනවා ඇයි කෙඳිරි ගාන්නේ කටවහගෙන මුදිය ගන්න බැරිද කියලා අහනවා ඉතින් මේ මේ කාලේ බලනකොට මට තේරෙන්නේ නැහැ මට මේ මිනිසුන්ගේ පැවැත්ම වෙනස් වෙලා තියෙන්නේ කාලයේ දේශේ අනුව කියලා මට කාලය අනුව කියලා හිතෙනවා ඒ වුණා අතීත කාලේ ඒ නර්සින් වලින් මම ලබාගත් පුහුණුව කුරුණෑගල එන්ටිඑස් එක කවදාකවත් අමතක වෙන්නේ හරිම සුන්දරයි හරිම සුන්දරයි අජීබී සේන මහත්තයාගේ ඒ ඒ ජීවිතෙත් මං අහගෙන හිටියා හරිම සුන්දරයි මම ඒ වගේ අත්දැකීම් ලැබපු මට ඔබට ඔබවම බෙදා ගන්න යන්නේ හැමතිස්සෙම අතීතයේ සුන්දර දේවල් මතක් කර කර වර්තමානයට දෙමින් වෙන්නේ වර්තමාන පරපුරටත් යම් පණිවිඩයක් ඇති වෙයි අපි කවදද හරි දවසක වයසට යනවා ඒ වයසට ගියාම ඒ තුළින් තෘප්තියක් ලබා ගන්න ඕනේ ඉතින් මට මේ වයසට යන්න යන්න අතීතය ගැන හිතීත සතුටු වෙනවා ඒක මේ ඒකයි මේ විශේෂම දේ මට ඇඬෙන්නේ නැහැ ඇඬෙන්නේ මේ කම්පනයක් වුණොත් නැත් සතුට කියනම උතුරලා යනවා ඒ උතුරලා යන හැම වෙලාවකම හිතනවා අතීතේ මම ජීවත් වුණෙත් මානසිකව එකට හේතුව මගේ අම්මයි තාත්තයි අම්මා මට හරි ආදරේ තාත්තා ගවන කෙනෙක් වගේ තමයි ඒ වුණාට ඒ පාලනය හරිම සුදුසුයි
මන් දවසක අපේ ගෙදර ගැනත් අතීත ගෙදර ගැනත් කියන්න කරුණු. එතකොට අපිට හිතේ ඒ කාලේ ගෙවල් කොච්චර සුන්දරද කියලා. සුන්දරයි. ඒ සුන්දර උනේ කොහොමද? අනේ ඒකත් මට අද කියන්න හිතෙන නමුත් මේ එකම දේ කිව්වොත් එකම වෙලාවට වටිනා කමක් නැහැ. අර කිව්වෙ නැසින් ජීවිතයේදී මම ඒක එහෙම කාලෙකත් හිටියා. ඒ කාලෙන් තමයි මේ ලබාගත් හික්මීම තමයි ගුරු ජීවිතයේද බලපෑවේ. කනු අනුකම්පාව කරුණාව දයාව මට ආවේ නැසින් ජීවිතේ. හෙදියක් වශයෙන් ඉද්දි ඒ ලබාගත් මානසික හැඟීම සදාකාලිකව මට උරුම වුණා. අදත් මට කවුරු බැන්නත් මං හිනා වෙනවා. ඒක මට අපිට පුහුණුවේ ඇනටොලි මට අපිට ලැබුණා. ඒ ඉවසීම සිස්ටර්ස් පෙරේරා මට මතක් වෙනවා. ඒ මේ කියනකොට එතුමේ සැරයි මට මතකයි. නර්සින් පුහුණුවේදී ඇනටොමි වලට ඇට සැකිල්ලක් දීලා වේදිකාවට නගින්න කියනවා. වේදිකාවට නැගිලා ඇට සැකිල්ල දිහා බලාගෙන සම්පූර්ණ ඇට සැකිල්ල ගැන කතා කරන්න ඕන, වර්ග කරන්න ඕන. ඒව කර හැබැයි දැන් මතක් වුණ විතරම ඒ කාලේ කරේ බයෙන් බයි. ඒ ලබාගත් බයෙන් බයෙන් ලබාගත් අත්දැකීම ජීවිතේ යම් මගකට එන්න මට අත්දැලක් වුණා. ඒ ලැබිච්ච අත්දැලි මට හරි සතුටක් දැනෙනවා. මාත් එක්ක ඉගෙන ගත්ත අය දැන් ඉන්නවා රටවල් වලට ගිහිල්ලා, සමහරු පෙන්ෂන් ගිහිල්ලා. එහෙනම් මම අද දවසේ ඔයාලට කතා කරේ මගේ අතීතයේ එක් අත්දැකීමක්. ඔයාලා හැමතෙම, ඔබ හැමතෙම සුභම සුභ දවසක් කාලයක්.